අධිකාරී ලත් නිලයන් මොනවාද කියලා. ඉතින් අපි ඒවා හඳුනා ගනිමු. පුහුණු කාලය අතරතුර ඕනම නිලධාරියෙකුට ලැබෙන පළවෙනි නිලයට අපි කියනවා මිඩ් ෂිප්මන් කියලා. ඉතින් මේ මිඩ් ෂිප්මන් කියන නිලයෙන් පසුව තමයි ඔවුන් පුහුණුව නිමා කරලා ඉස්සර ගියාට පස්සේ තමයි ඔවුන්ට ඔවුන්ගේ පළවෙනි නිලය හම්බෙන්නේ. ඉතින් මේ පළවෙනි නිලය ගැන කතා කරනවා නම් ඔයගොල්ලන්ට පේනවා මෙතන තියෙනවා රවුමක් නැත්නම් සාමාන්‍යයෙන් ගැටයක් වගේ දෙයක් ගහපු ලේස් එකක්. ඔය දිස් වෙන දෙයට අපි කියනවා නාවිකාමුදා භාෂාවෙන් ලේස් එකක් කියලා. ඉතින් මේ ලේස් එකේ ඝනත්වය නැත්නම් දිග මිලිමීටර් 14යි. මිලිමීටර් 14ක ලේස් එකකට මේ අර රවුම වගේ තියෙන කොටසට අපි කියනවා එක්සෙකියුටිව් කර්ල් එකක්. එහෙමත් නැත්නම් ලූප් එකක් කියලා. ඉතින් පළවෙනි වතාවට නිලයක් හැටියට නාවික හමුදා නිලධාරියෙකුට හම්බෙන්නේ මෙන්න මේ ඇක්ටිං සබ් ලෙෆ්ටිනන්ට් කියන නිලය. ඉතින් මේ ඇක්ටිං සබ් ලෙෆ්ටිනන්ට් කියන නිලයට පස්සේ ඔවුන් උසස්වෙනවා සබ් ලෙෆ්ටිනන්ට් කියන නිලයට. ඉතින් ඊට පස්සේ ඔවුන් උසස්වෙනවා ලුටිනන්ට් එහෙම නැත්නම් ලෙෆ්ටිනන්ට් කියන නිලයට. ඉතින් ලෙෆ්ටිනන්ට් වරයෙකුට තියෙනවා එක්සෙකියුටිව් කර්ල් එකයි තව මිලිමීටර් 14 ගණන්තයෙන් යුතු ලේස් එකක්. ඊට පස්සේ හම්බෙන නිලයට අපි කියනවා ලෙෆ්ටිනන්ට් කමාන්ඩර්. එහෙම නැත්නම් ලුටිනන්ට් කමාන්ඩර් කියන නිලය. ඉතින් මේ ලුටිනන්ට් කමාන්ඩර් වරයෙකුට තියෙනවා එක්සෙකියුටිව් කර්ල් එකක් ඊට පස්සේ මිලිමීටර් 7 ලේස් එකක් සහ මිලිමීටර් 14 තවත් ලේස් එකක්. ඉතින් ඊට පස්සේ ඔවුන් උසස් වෙනවා කමාන්ඩර් කියන නිලයට. ඉතින් කමාන්ඩර් කියන නිලයේදී ඔවුන්ට තිබෙනවා මිලිමීටර් 14 ලේස් දෙකක් සහ එක්සෙකියුටිව් කර්ල් එකක්. ඉතින් ඊට පස්සේ හමුවෙන නිලයට අපි කියනවා කැප්ටන් කියන නිලය. ඉතින් මේ කැප්ටන් කියන නිලයේදී බලා ගන්න පුළුවන් මිලිමීටර් 14 ලේස් 4කින් යුක්තයි. ඉතින් මේ ලේස් 4 ඇතුළත එකක් එක්සෙකියුටිව් කර්ල් එක සහ අනෙක් තුන මිලිමීටර් 14 ලේස් එකක්. ඊට පස්සේ ඔයගොල්ලන්ට හම්බෙනවා කමඩෝ කියන නිලය. ඒ කමඩෝ කියන නිලය බලා ගන්න පුළුවන් මිලිමීටර් 45ක ලේස් එකක්. හොඳට බැලුවොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක එක තනි පටියක් වගේ තියෙන්නේ. මේකට කියනවා අපි මිලිමීටර් 45ක ලේස් එකක් සහ මේ රවුම උඩ තියෙන රවුම ඒකට අපි කියනවා මිලිමීටර් 13ක ලේස් එකක්. හොඳට බැලුවොත් මිලිමීටර් 45ක ලේස් එකක් සහ මිලිමීටර් 13ක රවුමකින් තමයි කමඩෝ කියන නිලය දිස්වන්නේ. ඊට පස්සේ අපිට හම්බ වෙනවා රිය ඇඩ්මිරල් කියන නිලය. ඉතින් මේ රිය ඇඩ්මිරල් කියන නිලයේදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔහුට නැත්නම් ඔය ඇයට ඔහුගේ උරහිස මත මිලිමීටර් 45ක ලේස් එකක් සහ 1 මිලිමීටර් 14ක එක්සෙකියුටිව් කර්ල් එකක් බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ හොඳට මතක ඇති කමඩෝ වරයෙකුට තියෙන්නේ රවුමක් විතරයි එක්සෙකියුටිව් කර්ල් එකක් නැහැ. ඇඩ්මිරල් කෙනෙක් වරයෙකුට එහෙමත් නැත්නම් රිය ඇඩ්මිරල් වරයෙකුට මිලිමීටර් 45 ලේස් එකක් එක්කම තවත් මිලිමීටර් 14ක ලේස් එකක් හම්බෙනවා. ඊට පස්සේ හම්බෙනවා අපිට වයිස් ඇඩ්මිරල් කියන නිලය. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ දැනට ඉන්න නාවික හමුදාපතිගේ නිලයට අපි කියනවා වයිස් ඇඩ්මිරල් කියලා. ඉතින් වයිස් ඇඩ්මිරල් කියන්නේ සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික හමුදාපතිගේ නිලය. ඉතින් ඒ නිලය අඳුර ගන්න පුළුවන් ඔහු සාමාන්‍ය නිලැඳුමෙන් ඉන්නවා නම් ඔහුට මිලිමීටර් 45 ලේස් එකක් සහ තවත් මිලිමීටර් 14 ලේස් දෙකක් එයිනුත් එකක් එක්සෙකියුටිව් කර්ල් එක සහ තව මිලිමීටර් 14 ලේස් එකක්. ඔහුට එහා පැත්තෙන් බලා ගන්න පුළුවන් සෙරමෝනියල් නිලයට තියෙනවා තරු තුනක් අසිපත යෂ්ටිය සහ කලින් තිබ්බ වගේම සිංහ සහ වෘත දෙකක්. සේවය නිලලයින් දෙද්දී ලබා ගන්න පුළුවන් ඉහළම නිලය නාවික හමුදාවේදී කියනවා ඇඩ්මිරල් කියන නිලය. ඉතින් ඇඩ්මිරල් කියන නිලයට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන තිබ්බොත් මිලිමීටර් 45 ලේස් එකක් සහ තවත් මිලිමීටර් 14 ලේස් තුනක් එයිනුත් එකක් එක්සෙකියුටිව් කර්ල් එකක්
ගොල්ලන්ට මෙතන පේනවා ඇති. ඉතින් ඊදේ හපත්තෙන් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් විශේෂ උත්සව සඳහා දින නිල ඇඳුමේදී පාවිච්චි කරන ෂෝල් ඩැප්ලට් එක එහෙමත් නැත්නම් නිලය. ඒක එතනදී බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට තරු තුනක් අසිපත යෂ්ටිය ශ්‍රී ලංකා රජයේ ඉන්න සිංහ සහ කලින් වගේම තිබුණ රවුන් දෙක. ඉතින් ගුවන් හමුදාවේ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් එහෙමත් නැත්නම් යුද හමුදාවේ ෆීල්ඩ් මාර්ෂල් කියන නිලයට සමාන තවත් එක නිලයක් නාවික හමුදාවේ තියෙනවා. ඒකට අපි කියනවා ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට්. ඉතින් ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් කියන නිලයට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් ඔහුට නැත්නම් ඔහු ඇයට තියෙනවා මිලිමීටර් 45 ලේස් එකක් සහ තවත් මිලිමීටර් 14 ලේස් හතරක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ශ්‍රී ලංකා නාවික හමුදාවේ රැංක් ස්ට්‍රක්චර් එහෙමත් නැත්නම් නිලතල ස්තරය සඳහන් වෙන්නේ.